සුභ සන්ධ්‍යාවක් රේණුකා ඒ වගේම සුභ පින්බර වෙස පොසොන් පොහොය දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. පොසොන් පොහොය කිව්වට පස්සේම හාන් ගොඩක් දේවල් මතක් වෙනවනේ නේද? ඔව් මට මිහින්තලාව මතක් වෙනවා. මිහින්තලාවේ අඹ ගහක් මුල් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා හා කළ ඒ ධර්ම සාකච්ඡා සංවාදයේ ඒ ලෝකේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය ඒ හරහා අපේ රටට ලැබුණු උතුම් සද්ධර්මය ඒ තුලින් පිබිදුණු අපේකම අපේ සංස්කෘතිය අපිට ලැබුණු දායාද සහ අවසානයේදී මේ උතුම් සද්ධර්මය අද රට මුළු ලෝකේ පුරා විහිදුවන්නට මේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් කර ඒ උතුම් කැපකිරීම සහ මහින්දා ගමනේ කියන අපූර්ව පණිවිඩය තමයි මේ උතුම් පොහේ දවසේදී සිත්‍රිෂ්ඨ සිද්ධ වෙන්නේ නේද? හරි එතකොට දැන් මේ උතුම් පණිවිඩය ගැන මොහන් මං හිතනවා ඔබ සහ මම කියනවට වඩා මේ පොසොන් පොහොය කියන එකේ අරුත ඒ වගේම ඒ තුල අපි ලැබූ දේවල් අපේ සංස්කෘතියට එකතු වූ දේවල් මෙන්න මේ හා සම්බන්ධව කතා බහ කරන්නට ඒ වගේම දහම් පණිවිඩයක් අපි අහගෙන ඉන්න අපේ ආදරණීයයන් වෙත ගෙන එන්නට ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක මේ කතා බහ කළොත් හොඳයි කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්ම ඒ නිසා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. වැලිසර මූලගන්ධ කුටි පිරිවෙන් මහා විහාරාධිපති වත්තල සාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේකනාධිකාරී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කාරක සභික ශ්‍රී විද්‍යාලෝක පරිවේනාධක්ෂ සද්ධර්ම කීර්ති දජ ශාසන ශෝභන පණ්ඩිත සද්ධර්ම විශාරද ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජ්‍ය කෙලවර පිටියේ සුමේද හිමිපාණන් මුළු දිවිනටම සාම විනිසුරන් විදිහට උන්වහන්සේ කටයුතු කරන ඒ වගේම උන්වහන්සේට අපි ආරාධනා කරන දුරකථන මාර්ගයෙන් ඒ උතුම් පොහේ දිනය ගැන ඉඟුරුතේ වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මොහන් අපි මේ පොසොන් පොහේ නිමිත්තෙන් අපට හැකියාවක් තියෙනවානේ අපට සම්බන්ධ කරගන්න මොකද මේ තියෙන වාතාවරණය එක්ක අපිට ස්වාමීන් වහන්සේ කෙනෙකු වැඩමවාගෙන මේ වැඩසටහන කරන්න තියෙන තත්ත්වය උඩ තමයි අපි දුරකථනය ඔස්සේ අපි ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්නේ. ඉතින් මං හිතනවා සුවහසක් දෙනාට වර්තමානයේ දැන් අපි කොහොමද මේ කාලවකවානුව තුළ අපේ කියන්නේ මේ පොසොන් පොහොය මොන විදිහටද අපි සමරන්නේ කියන කාරණාවටත් එක්ක හොඳ කියන්නේ දහම් පණිවිඩයක් අපට අරගෙන ඉන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතනවා අපි ඉතාමත්ම ගෞරවයෙන් තෙරුවන් සරණයි කියලා අපේ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා අපේ ඉඟුරුතේ වැඩසටහනට. ඔව් ඔබ වහන්සේගෙන් මේ අපි මුලින්ම අහන්නට බලාපොරොත්තු වෙන්නේ ස්වාමින් වහන්ස දැන් අපේ වෙස පොසොන් පොහොය මේ දවස මේ පැවැත්වෙනෝ මීට කලින් නම් මීට අවුරුදු 3කට විතර කලින් නම් පොසොන් පොහොය කියන්නේ අපිට බෞද්ධයන් වෙච්ච බොහෝ දෙනෙක්ට ඉතාමත්ම ආගමික අතින් ඒ වගේම දානමය පුණ්‍ය කර්ම අතින් අදි හැම දෙයකින්ම විචිත්‍රවත් වෙච්ච කාලයක්. ඉතින් පොසොන් උත්සවය මම හිතන්නේ දැන්ට අවුරුදු 3ක වගේ ඉඳලා අපේ අතින් අර ඒ තරම්ම උත්සවාකාරයෙන් නිම කිරීමේ කිරීමේ හැකියාවක් බලාපොරොත්තුවක් අපිට තිබුණට ඒ කරගෙන ඉන්න අපිට හැකියාවක් නැහැ. අද වෙනකොට තත්ත්වය බොහෝ වෙනස්. ඉතින් මම ඔබ වහන්සේගෙන් මම දැනගන්නට කැමතියි ඔබ වහන්සේ ධර්ම මතයේ මොකක්ද මේවැනි වසංගත කාලයක් තුලදී පොසොන් උත්සවය අපි සැමරිය යුත්තේ කෙසේද? ඒ සැමරීමට ආගමික අතින් ඒ ආකාරයෙන් අපි ඒ ඉෂ්ට සිද්ධ කරන්නේ කොහොමද? ඔව් ඒක හොඳ මාතෘකාවක්. පොසොන් පොහොය දෙවෙනි වෙන්නේ වෙසක් පොහොයට පමණයි. පොසොන් කියලා කියන්නේ අපේ ජාතිය අභිමානවත් වුණ දවස කිව්වොත් ඒකේ වරදක් නෑ. ජාතියේ නවෝදය උදා වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ
ලංකා ගමනයත් එක්ක එදා ඉඳන්ම මේ මෑතක් වෙනකම් පොසොන් පොහොය අපි උත්සවාකාරයෙන් සැමරුවා හැබැයි දැන් අපට අවුරුද්දක් දෙකක් තිස්සේ මේ තත්ත්වය මගහැරිලා තියෙනවා කරගෙන යන්න බැරුව ගිහිල්ලා තියෙනවා මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක හැබැයි මං හිතන්නේ අපි බෞද්ධයෝ අපි අතලෝ දහම ගැන හොඳටම දන්නවා ඒ අතලෝ දහම දන්න මිනිසුන් හැටියට මේ වගේ අවස්ථාවලදී බුද්ධිමත්ව ඉවසිලිවන්තව කටයුතු කරන්නටම ඕනේ වෙනදා වගේ උත්සව කරන්න බැරි වුණාට වෙනදා වගේ පන්සලට යන්න බැරි වුණාට වෙනදා වගේ බැතිගේ සරණි පවත්වන්න බැරි වුණාට අපට හිතින් හදවතින් මේ පොසොන් පොහොය අර්ථවත්ව ගත කරන්න පුළුවන්කම තියෙනවා මේ වසංගත තත්වය අද පමණක් අපට ඇති වෙච්ච එකක් නෙමෙයි විවිධ මේ ඉතිහාසය ගත්තාම විවිධ කාල වකවානු වලදී උත්සව ගන්න බැරුව ගිය අවස්ථා පන්සල් යන්න බැරුව ගිය අවස්ථා නිදහසේ දන් දෙන්න බැරුව ගිය අවස්ථා අඩුම ගානේ බණපදයක් කියාගන්න බැරුව ගිය අවස්ථා ඉතිහාසයේ ඕනේ තරම් අපට කාල වකවානු වල හම්බ වෙනවා ඒ වුණත් ඒ මොන අභියෝග බාධක කරදර ආවත් අපි හිතින් හදවතින් ඒ හා බැඳිලා ඉන්නකම් ඒ වටිනාකම අපෙන් මගහැරෙන්නේ නැහැ අනිත් කාරණේ තමයි මේ 21 වෙනි සේවක තාක්ෂණයේ ඉතාමත් දියුණු තත්වයක පවතී අපිට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉඳගෙන යොදුන් සිය ගානක් ඈත පවුන් වඩන භාවනා යෝගී සාමිද් වහන්සේට ධර්මයේ දේශනා කළා දිව කණින් දිව ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට ඇවැත්ති අනුශාසනාව පැවැත්වුවා උන්වහන්සේගේ නිවන් මඟ සාක්ෂාත් කරලීම උදෙසා ඒ බුදුරජාණන් වහන්සේ හැබැයි අද මේ වෙනකොට තාක්ෂණය එතනට ඇවිත් තිබෙනවා අද මම මේ ප්‍රකාශය දුරකථනයෙන් කළාට මේක මුළු ලෝකෙටම අහන්න අද අවස්ථාව තියෙනවා එනිසා මං හිතන්නේ මේ වසංගත තත්ත්වයේ තුල වෙනදටත් වඩා ඉතාම අපූර්ව ජනමාධ්‍ය සංවිධානය වෙලා තියෙනවා වන්විතුලිය රූපවාහිනිය ඒ වගේම අන්තර්ජාලය Facebook කරහා YouTube හරහා උදෑසන ඉඳන් විවිධ වැඩසටහන් සංවිධානය කරලා තිබෙනවා සිල් දීමේ ඉඳලා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා සම්බුද්ධ පූජා අටවිචි පූජා විශේෂ බෝධි පූජා පිරිත් දේශනා වෙසක් එකටත් එහෙමයි අපේ විහාරස්ථානයේ මේ අන්තර්ජාලය පාවිච්චි කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. අපේ අම්මලා තාත්තලා විතරක් නෙමෙයි දරුවෝ පවා තරුණ තරුණියෝ පවා ගෙදරට වෙලා
උතුපහන ළඟ ඒ අවශ්‍ය වතාවත් කරලා සුදු වතින් සැරසිලා ආගමානුකූලව දවස ගත කළා. ඒක වැඩියෙන් දැන් දැනෙනවා ජීවිතේ පිළිබඳ. වැඩියෙන් දැනෙනවා මේ ධර්මයේ වටිනාකම පිළිබඳ. එනිසා මං හිතනවා ගෙදර හිටියයි කියලා සිසිතු වෙනසක් නෑ. හොඳට ධර්මයේ මෙනෙහි කරමින් ජීවිතේ තේරුම් ගනිමින් ගත කරන්න තියෙන හොඳම අවස්ථාව මේ උදා වෙලා තියෙනවා. එනිසා මං හිතනවා මේකෙන් කිසි ගැටලුවක් මතුවෙලා නෑ. ප්‍රතිපත්තිකාමී වෙ ඉන්න හැමෝම වෙනදා වගේම සුපුරුදු පරිදි ආගමානුකූලව ගත කරනවා කියලා මම හිතනවා. ඒ වගේම මම දකිනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. ඇත්තටම මං හිතන්නේ ඔබ වහන්සේගේ දහම් පණිවිඩය අපේ සමස්ත ඉංගෘතේ වැඩසටහන අහන අපිව නරඹන හැම කෙනෙක්ටම මං හිතන්නේ ඉතාමත් වටිනා පණිවිඩයක් වේවි. ඉතින් අපේ හාමුදුරුවනේ තවත් මට ගැටලුවක් තියෙනවා. මේ මහින්දාගමනෙන් අපිට ලැබුණු දායාද පිළිබඳවත් ඔබ වහන්සේගෙන් මම තොරතුරු ටිකක් බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කරනකොට අපිට මේ වගේ පුංචි කාලයකදී මේ මහා දෙවන්ත උදාර උත්තම මෙහෙවර කතා කරලා කිසිසේත්ම කතා කරලා සැනහෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපට තිබෙන කාලය තුල මේ විනාඩි දෙක ඇතුලේ නමුත් බුදුහන්සේගේ උත්තම මෙහෙවර ගැන කතා කිරීමම මහා පිනක් මහා ලොකු සතුටක් අපට ලොකු ආඩම්බරයක්. විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 32යි. ජව සම්පන්න තාරුණ්‍යයේදී තමයි දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ රාජ්‍ය සමයේ ලංකාවට උන්වහන්සේ වැඩම කොට වදා. උන්වහන්සේ අවුරුදු 48ක් 32 ඉඳලා අවුරුදු 80 වෙනකම් උන්වහන්සේ කළේ අපේ ජාතියට මග කිව්ව එක. අපේ මේ මහ පොළව සරුසාරවත් කරපු එක. අපේ හිත හදවත් සුවපත් කරපු එක තමයි උන්වහන්සේ අවුරුදු 48ක් පුරාවටම සිටින. උන්වහන්සේගෙන් ලැබෙච්ච උදාරම දායාදේ තමයි මේ නිර්මල සම්බුද්ධ ධර්මය. අපි දන්නවා අපේ රටේ එදා පැරන්නෝ මිත්‍යා විශ්වාස මත තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියේ. ගස් ගල් ඉවේ හඳ තාරකා යක්ෂයෝ නාගයෝ එහෙම වැඳුම් පිදුම් කරගෙන හිටපු ජාතියක්. එහෙම ජාතියකට ඉතාම නිවැරදි යථාර්ථවාදී උත්තම ධම මිහිඳු හාමුදුරුවෝ දායාද කළා. එහෙම ගහට කොළට වැඳ ගහ කොළ ඉරහඳ සරණ ගිය ජාතියක් බුදුන් සරණ යන්න පටන් ගත්තා. දහම් සරණ යන්න පටන් ගත්තා. සඟුන් සරණ යන්න පටන් ගත්තා. චින්තනේ නිවහල් කරගත්තා. දර්ශනේ අදීන කරගත්තා. උදාර සිතුවිලි සංකල්පනා ඇති මහා ප්‍රබුද්ධ ජාතියක් බවට පත් වුණේ එතනට. ඒ විතරක් නෙමෙයි.
ඒ වැඳුම් පිඳුම් පිළිගැනීම් මත තමයි සංස්කෘතිය කෙබඳුද කියලා තීරණය වෙන්නේ. මහින්ද ආගමනයත් එක්ක මහින්දාගමනයත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක අපි දන්නව මිනිස්සු කොහොමද කරුණා බරිත උනේ කියලා. රටේ රජුරු මුවාපස්සේ හඹාගෙන ගියේ දුන්නේ ඊතලේ අරගෙන කරුණාවෙන් දයාවෙන් නෙමෙයි. මරාදමන් එදා මිහින්තලේදී අත ඇරපු දුන්න ඊතලේ මුළු රටේම සංස්කෘතිය අනිත් පැත්තට හැරෙව්වා. රටේ රජුරෝ මේ කරුණා දහම සරණ යන කෙනෙක් බවට පත් වුණා. මේ මෛත්‍රී දහම මේ දයාර්ථ භාවයේ දහම ජීවිතේ කරගත් කෙනෙක් බවට පත් වුණා. එතන ඉඳන් මැති ඇමැතිවරු ප්‍රධාන කොටගත් මුළු මහත් රටේ ජනතාවම ඒ උතුම් කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් ක්‍රිච්ච හිතින් හදවතින් සුවපත් වුණු ජාතියක් බවට පත් වුණේ මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත්. පංචශීල ප්‍රතිපදාව තමයි ජීවිතේ බවට පත් වුණේ. ප්‍රාණඝාතයෙන් වළකිනෝ, අදත්තාදානයෙන් වළකිනෝ, බොරුවෙන් මුසාවෙන් වළකිනෝ, අනාචාරයේ හැසිරීමෙන් වළකිනෝ, සුරා පානයෙන් වළකිනෝ, මේ උතුම් සුචරිතවත් ජීවිතයකට එතෙන් පටන් ගලපුණා. ඒ විතරකුත් නෙමෙයි. දැන් බලන්න අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලම තමයි අපිට හාමුදුරු වැදලා අඟුලිමාල පිරිත කියන්න පටන් ගන්න. අඟුලිමාල පිරිතේ ආශිර්වාදයෙන් මෙලොවට බිහිවෙන අපිව අපේ අම්මා තාත්තා බාර දෙන්න පුරුදු වුණේ අනුරාධපුරේ ජයසිරි මහබෝධිආශ්‍රමයට. අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා මහනුවර සෙංකඩගල පුරවරයට ගිහිල්ලා දළදා හාමුදුරුවන්ට අපිව බාර දෙන්න තරම් මේ සංස්කෘතිය මහා පින්වන්ත සංස්කෘතියක් බවට පත් වුණා. එතෙන් පටන් අපි ජයසිරි මහ බෝධි හාමුදුරුවන්ගේ දරුවෝ වුණා. අපි දළදා හාමුදුරුවන්ගේ දරුවෝ වුණා. අපි තුනුරුවන්ට අවනත වෙච්ච චීකරු වෙච්ච දරුවෝ වුණා. විනත ධාමත නැබුරු වෙච්ච ජාතියක් බවට පත් වුණා. මැරෙන කම් මේ උතුම් වටිනාකම් අපිත් එක්ක තිබුණා. හැම දෙයකදීම ආගමින් දහමින් තොරව කිසිවක් අපේ ක්‍රියාත්මක වුණේ නැහැ. අපි ඉදුල් කට ගෑවනම්, අත පොත් ලැබුවානම්, වැඩිවියටපත් වුණානම්, විවාහ දිවියටපත් වුණානම්, මරණයටපත් වෙලා මරණයෙන් පස්සේ අපි ආගමත් එක්ක බද්ධ වුණා. හත් දවස තුන් මාස අවුරුද්ද මේ විදිහට බලන්න ලෝකේ කොයි රටේද එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒ සුන්දර සහ සුවදායක වපසරිය ගොඩනැගුවේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒත් එක්කම අපි යන් කෘෂි කර්මාන්තේ අපේ ආර්ථිකේ ගමයි පන්සලයි වැවයි තාගත මේ ආගමත් එක්ක දහමත් එක්ක බත්ත වෙච්ච කෘෂිකර්මාන්තයක්
ආර්ථික රටාවක් අපට තිබුණා. කවදාවත් අපේ ඇත්තු මුතුන් මිත්තු සතා සිව්පාවත පරිසරයේ හානියක් වන කිසිම දෙයක් කළේ නැහැ තමන්ගේ බඩවියත වෙනුවෙන්. වීගෝවිතන කළා උඹුරු ගොවිතන කළා කෘමීන්ගෙන් හානියක් වෙනවා නම් හේතුව ගෙනාවේ පන්සලට විවිධ පැන්ති කාරගෙන ගිහිල්ලා වෙලට කුඹුරට හේනට ඉහලා තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කළා. අටුකොටු පිරුණා රට සශ්‍රීක වුණා. අපි අතපාන්ද ये जाति अपनी नैवेच्य जाति अपनी अपि बदपिरेन्न खैव वगेम अपि गेदरतेन हेमोगेम हिताप बदप पुरवान्द पुलुआ हकियावा अपि रते अम्मता करतिनु इन सब बहुम तृप्तिमत् जीवित अपि रते मिनिसु गत ඔව් මං හිතන්නේ මේ ඔබ වහන්සේ ඉතාමත්ම බොහොම හොඳ පැහැදිලි කිරීමක් අපිට ලබා දුන්නා පොසොන් පොහොයේ තියෙන වැදගත්කම සහ එයින් අපේ රටට දායාද වුණු මේ සංස්කෘතිකම වටිනාකමක් තියෙන සිරිත් විරිත් ගති පැවතුම් ආදී මේ හැම දෙයක්ම අවසන් වශයෙන් ඔබ වහන්සේගෙන් මට තව එක ප්‍රශ්නයක් අහන්නට තියෙනවා ගරු ස්වාමින් වහන්ස දැන් වත්මන් තරුණ ප්‍රජාව දැන් ඔබ වහන්සේ කිව්වා මිහිඳු මහතරහතන් වහන්සේ අවුරුදු 32 දී ජවාත්මක තරුණ කාලයේදී තමයි මේ උතුම් සද්ධර්ම කටයුත්ත වෙනුවෙන් තමන්ගේ ජීවිතය අවුරුදු 48ක් ඒ සඳහා කැප කරමින් ඉතාමත්ම වටිනා සේවයක් මේ ලෝ වැස්සන්ට ලබා දෙන්නේ. ඉතින් වත්මන් තරුණ ප්‍රජාවට ඔබ වහන්සේ ලබා දෙන අදහසක් විදිහට ඔබ වහන්සේ වත්මන් තරුණ ප්‍රජාවට ලබා දෙන මේ උතුම් පොහේ දවසේ ලබා දෙන ආදර්ශය කුමක්ද? ඔව්. පින්වත් මහත්මානි අද අපට ජාතියක් හැටියට බැරෑරුම් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මම ඒ පිළිබඳව විස්තරයක් විග්‍රහයක් කරන්න යන්නේ නැහැ. ඒ පිළිබඳව අපි හැමෝටම අවබෝධයක් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ දේශනා කරපු තාම වැදගත් සූත්‍ර දේශනාව තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය. චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් උන්වහන්සේ කිව්ව කාරණේ අපේ මේ වත්මන් තරුණ පරපුරට අදට වඩාත් ගැලපෙනවා. ඒ කිව්වේ අමනෝඤ්ඤ විදියට කටයුතු කරන්න එපා. කිව්ව පමණින් අහපු පමණින් දැක්ක පමණින් යමක් විශ්වාස කරන්න එපා කිව්ව පිළිගන්න එපා. දැන් උදාහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේදී කියනවා කෙනෙක් යනවා කැලේට. ඒ කැලේ ඉන්න මහා සද්දන්ත කුලේ ඇතාව හොයාගෙන. එහෙම යනකොට හම්බෙනවා විශාල ඇත් අදියක්. ඇත්පා සලකුණක්. ඒ වාමානිකා කියන ඇතින්ම වාමානිකා කියන ඇතින්නගේ ඇත්පා තලකුණ හම්බෙනවා. එතෙන්ද කියනවා ඒ මේ මහා ඇතාගේ අදි සලකුණ කියලා පිළිගන්න එපා කියලා. එතන නවතින්න එපා. බලන්න ඊළඟට කියනවා ඔබ එතනිනුත් යන්න. ඔබ එහෙම යනකොට ඔබට හම්බෙනවා
උස ගස් වල ගොඩක් උසින් ඇත්තල වලින් එනපු තැන් පොතු ගැලවිච්ච තැන් ඇඟ අතුල්ලපු තැන් අහුවෙනවා දකින්ද ලැබේ ඒ තෙතනත් නවතින්න එපා ඒ උච්චා කනේ කනේ රුකා කියන ඇතින්නියා මෙහෙම ඇතින්නියොත් ඉන්නවා ඒ සද්දන්ත කුලේ මහ විශාල ජව සම්පන්න ඇතා නෙමෙයි එතනෙනුන් නවතින්න එපා තවත් ඉස්සරහට යන්න තවත් ඉස්සරහට යනකොට හම්බෙනවා උස ගස්වල අතු කඩා දාපුවා ඒකටවත් රවටෙන්න එපා කියනවා ඒ උච්චා කලාරිකා කියන ඇතා උච්චා කලාරිකා කියන ඇතත් නෙමෙයි ඒ හොයන ඇතා තවත් ඉස්සරහට යන්න කියනවා එහෙනම් තවත් ඉස්සරහට යනකොට තමයි අර සද්ධන්ත මහ බල සම්පන්න ඇතා ඇත්තු පිරිවරාගෙන ඉන්නවා දකින්න ලැබෙන්නේ දැන් මේ මොකද්ද මේ අපිට කියන කන්නේ අපට ජාතියක් හැටියට ගොඩනගින්න බැරුව යනවා අපිට නිවහල් නිදහස් මනසක් තියෙන්න ඕනේ හරි දේ හරි හැටියට වැරදි දේ වැරදි හැටියට මේක කුසලයි මේක අකුසලයි මේක පව මේක තී මේක ඇත්ත මේක නැත්ත එහෙම අභිමානවත් පෞරුෂයක් මිනිතු මහරහතන් වහන්සේ ජාතිය තුල ගොඩ නැගුවා ජාතිය තුල ගොඩ නැගුවා අපි දන්නවා වාරිය පොළ සුමංගල මහ හාමුදුරුවෝ එදා 1815 දී තෙන්කඩගල පුරවරේ මහනුවර ආණ්ඩුකාරයා ඉන්නවා රාජාසනි මෙහා පැත්තෙන් නිලමවරු අතිකාරම්වරු මේ පැත්තෙන් සුදු නිලධාරීන් අනිත් පැත්තෙන් මහා සංඝරත්නය මිනිස්සු 100,000 ගානක් එහෙම ඉන්නේ අර අවුරුදු 100 ගානක් බැබළුණු සිංහ පොඩිය බිම දාලා ඉංග්‍රීසි පොඩිය උසවත්ති වාරිය පොළ සුමංගල හාමුදුරුවෝ ආණ්ඩුකාරයා ඉස්සරහට ගිහිල්ලා ඇඟිල්ල දික් කරලා මොකද කිව්වේ දැන් මරයි දැන් මරයි දැන් වෙඩි තියයි දැන් වෙඩි තියයි එහෙම කියලා හැමෝම කෑ ගහද්දි බයිනේතු 100,000 ජනනක් පපුවට එල්ල කරලා කීපි වාරියේ පොළ සුමංගල හාමුදුරුව ගිහිලා ආණ්ඩු කාර්යයට ඇඟිල්ල දික් කරලා කියනවා පොළ සුත්තු තාමත් අපි උඹලට යකත් නෑ අපිට අන්තිම තප්පරෙත් වාතිනවා ඒ නිසා දමාපියව බොලාලගේ කොඩිය බිම ඔසවාපියව අපේ කොඩිය සිංහ තගේ එහෙම කියලා ඉංග්‍රීසි කොඩිය බිමට දාලා පයි පාගල සිංහ කොඩිය ඔසවන්න තමා ඉවෙනි අභීත සහ එදිතර හිතක් හදවතා අපේ ජාතියට දැක්වෙන නිමි ඒ තමයි මහින්ද සංස්කෘතිය මිහිඳු මහරහතන් වහන්සේ ගොඩනගාපු සංස්කෘතිය ඒ අධීන උදාහර චින්තන ඒ කාටිට හරියට වටිනවා ඒ නිසා තරුණ පරපුරට දෙන්න තියෙන උපදේශේ තමයි ඔබ රටට ආදරේ කරන්නේ ප්‍රථමයෙන්ම අවංක වෙන්න කම්මැලි නොවි අලස නොවි බොහෝම ශක්තිමත්ව වීර්යවන්තව අධිෂ්ඨානශීලීව වැඩ කරන්න අපට වඩා නොදියුණු රටවල් ලෝකයේ
දියුණුම තත්ත්වයකට පත් වුණා. ජපාන් ගස්වල පොතු කාල තමයි රට ගොඩනැගෙන්නේ. ඒ නිසා අභියෝග අවස්ථා එනවා. මේ වසංගත තත්ත්වය අපට අභියෝගයක්. හඬා වැළපීලා තේරුමක් නැහැ. හැම දෙයක්ම රජයෙන් 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 කියලා රජයෙන් බලාපොරොත්තු වෙන එක යුක්ති සහගතනේ. ඒ නිසා අපි අපිට පුළුවන් විදිහට අපි මේකට මුහුණ දෙමු. මේ අපේ රට මේක අපේ මාතෘභූමියේ කොයි කාගේ. ඒ නිසා අපි මේක ගොඩනගන්න උත්සාහවන්ත වෙමු. ඒකට මිහිඳු මහරහතන් වහන්සේගේ දර්ශනේ උන්වහන්සේගේ ජීවන ආදර්ශයේ අපේ හම්දුරනේ මං හිතන්නේ ඇත්තටම දීර්ඝ විස්තරයක් කරමින් ඉතාමත්ම වටිනා දහම් පණිවිඩයක් අප වෙත ගෙනාවේ. ඉතින් අපි බිහිවින්ම ගෞරව කරනවා නමස්කාර පූර්වක ඔබ වහන්සේට මේ දහම් පණිවිඩ තවත් අනාගතයට දායාද කරන්නට ඔබ වහන්සේට දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි සමගින් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ දහම් පණිවිඩය ලබා දුන්නාට නැවත වාරයක් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා එකතු කරනවා. ඔව් ඔබටත් ගොඩාක් පිං මේ වගේ අවස්ථාවක මාව හොයාගෙන ඇවිල්ලා මට මේ අවස්ථාව ලබා දී පිළිබඳව ඔබට අනේක වාරයක් තුතිවන්ත වෙනවා පුණ්‍යානුමෝදනා කරනවා. තෙරුවන් සරණයි. රේණුකා මම හිතන්නේ ඊයේට යෙදුණුවේ පොසොන් පොහොය නිමිති කොටගෙන අද දවසේ අපි මේ කරපු ඉගුරුතේ වැඩසටහනේදී අපේ හාමුදුරුවන් වහන්සේ ස්වාමින් වහන්සේ සුමේද ස්වාමින් වහන්සේ ඉතාමත්ම මේ වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් අපි හැම දිනාටම දැන් නැවත මතක් කිරීමක් සිද්ධ කරා. මේ හැම දෙයක් ගැනම මම හිතන්නේ ඉතාමත්ම හොඳ. ඒ වගේම මේ කාලයට ගැලපෙන අපි හැමෝටම අදාළ වෙන පණිවිඩයක් තමයි වහන්සේ විසින් මේ දේශනා කරේ. ඔව් ඉතින් මම හිතන්නේ මොහන් ඒ අපිට ඒ පණිවිඩය දහම් පණිවිඩය අපේ ආදරණීයයන් වෙත බෙදා හරින්නට ලැබීමත් මම හිතන්නේ වාසනාවක් නේද? ඒ කියන්නේ අපි සිහිපත් කළ යුතුම පොහොයක් අපේ කමත් එක්ක අපි ඉදිරියට අරගෙන යන අපේ කමත් එක්ක මේ බැඳිච්ච සංස්කෘතියත් එක්ක බැඳිච්ච අපි මේ වගේ දහම් පණිවිඩයක් ගෙනියනවා කියන්නේත් මං හිතන්නේ ආඩම්බරයක්. ඔව් උන්වහන්සේ කිව්වා විදිහටම මේ අවසානයේ ඉඟුරුතේ අද වැඩසටහනේ අවසානයේට පුංචි පණිවිඩයකුත් එක්කම එකතු කරගෙන මේ වැඩසටහන හමාර කරන්නට මම සූදානම්. සද්දන්ත කුලයේ ඇතෙක් හොයනවා නම් අඩි සලකුණින්වත් ගස්වල දලවල් වලට ඇනපු උසින්වත් ගස්වල උස අතු කඩාගෙන කාපු හොඬවල් වල පහරෙන්වත් බලන්නට එපා. සද්දන්ත කුලයේ ඇතෙක් ඉන්නවා නම් දිගටම යන්න. සද්දන්ත කුලයේ ඇතා අනිවාර්යෙන් ඇතරංචුවක් එක්ක යවසනවා ඇති. එහෙනම් සුබ වෙසක් සුබ පොසොන් සතියක් ඔබ සියලු දෙනාටම තිළිණ කරමින් අද දවසේ අපි ඉවෘතයෙන් සමුගන්නවා. ජය වේවා.